Yes. අද අපි බලන්න අද අපි බලන්න යන්නේ අපේ මේ කාලයට අදාළ නත්තල් පුවත පිළිබඳ පද මාලා දෙකක්. ඉතින් අපි දන්නවා දේවදූතයෝ පණිවිඩය ගෙනාවේ ඒ යෙරුසලම් බෙත්ලෙහෙම ආශ්‍රිතව හිටපු බොහොම දුප්පත් සහ හැමෝම එපා කරපු ජනකොටසකට. ඒ තමයි බැටළු බලමින් හිටි එඳෙවරු. ඒගොල්ලෝ ඒ එක එක්කෙනාගෙන් හොරකම් කරන අය යනාදි වශයෙන් ඒගොල්ලෝ ගැන ගොඩක් හොඳ නැති ප්‍රචාරයක් සහ ඒගොල්ලන්ට තිබුණේ හොඳ නැති නමක්. කවුරුත් ඒගොල්ලන්ට කැමති නෑ ඒගොල්ලෝ මේ හැමතිස්සෙම අනිත් අයගේ දේවල් ගන්නවා කියන එක තමයි තිබුණේ. හැබැයි එහෙම ඉතාම පරාදීන ජනකොටසක් දෙවන් මහන්සේ තෝරගත්ත උතුම්ම පණිවිඩය ගේන්න. ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවැනි පරිච්ඡේදයේ 8 පදය තවද එම රටෙහි එඬේරු රෑයාමෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේශම් කරමින් පිට්ටනේ සිටියෝය. ඒක කිව්ව ගම අපිට පුළුවන් තේරුම් ගන්න අදත් තාත්තලා එඬේරු ලෙස බලන් සිටනවා. රෑයාමිකවම ඉතින් ලංකාවටත් ලෝකෙටත් හරිම අමාරු කාලයක් තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. ඉකලොජි එක අතින් බැලුවම ලෝකේ ගොඩාක් දේවල් අඳුරට යාගෙන එන කාලයක අපි ඉන්නේ. නමුත් මහත් බලවත් ආරංචියක් මේ කවුරුත් වැඩිය සලකපු නැති හිඳේරුන්ට දෙවන් වහන්සේ ස්වර්ගයෙන් ගෙනාවා. ඉතින් බැටළු රැළක් තම කොටසක් ආරක්ෂා කරගන්න උත්සාහ කරන හැම කෙනාටම මේක ලොකු ධෛර්යයක්. ඒ වගේම තාත්තලා විතරක් නෙමෙයි හිඳේරු ඩොක්ටර්ස්ලත් එඳේරු ඒගොල්ලන්ගේ රැළ තමයි ලෙඩ්ඩු ඒගොල්ලෝ වෙත එන අය. එතකොට සුභසිද්ධ දායකයෝ ලෙස ක්වොලිෆිකේෂන් එකක් ඇති අය ලෙස ඒගොල්ලෝ තමුන් වෙත එන රෝගීන්ට උපරිමය කරන්න අවශ්‍යයි. එහෙම තමයි දෙවියන් වහන්සේ නම් වූ දෙව්පියා නම් වූ මහා විශිෂ්ට ඉහලින්ම ඉන්න සුභසිද්ධ දායකයානෝ අපි වෙනුවෙන් ක්‍රියා කරන්නේ. අපි තමයි සුභසිද්ධ ලාභී. එවිට ස්වාමිනාසිකගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය. ස්වාමිනාසිකගේ තේජස ඔවුන්වට බැබළුනේය. ඔහු අතිශයින් බයපත් වූහ. ඉතින් අපේ අමාරුවේදී අපි වෙත දෙවියන් වහන්සේගේ මහිමෙන් හෝ දෙවියන් වහන්සේගේ බලයෙන් උපකාරයක් එන්න තිබෙනවා. සවුන්ඩ් බලලා ඇහෙනවද? මාව ඇහෙනවද? අපිව අපිට දෙවන් වහන්සේගෙන් එන්න තිබෙන උපකාරයක් තිබෙනවා. ඒක නැති වුණාම අපි බය වෙනවා. ඉතින් ඔබගේ දෛනික ජීවිතයේ අවශ්‍යතා වලදී හැමතිස්සම ආන්න දෙව්පියන්නේ ඔබ වහන්සේගේ උපකාරයමට අවශ්‍යයි. අපි අපේ බලයෙන් කරන්න ගියාම දෙවන් වහන්සේට ඉඩක් දෙන්නේ නැතිව එතකොට අපේ ශක්තිය විතරයි අපිට තිබෙන්නේ. දේවදූතයන්ට කතා කරද්දී බය නොවන්න. මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි ඔබට ගැනීම. මුළු සෙනග කියන්නේ නන් එක්සෙප්ටින්. ඒ කියන්නේ කාවවත් ඒකෙන් අහක් කරන්නේ නැහැ. හැමෝටම අයිති. ඒකේ අනිත් පැත්ත තමයි හැමෝටම මේ ආරංචියත් අත්දැකීමක් අවශ්‍යයි. ගැලවුම් කරුවෙක් අවශ්‍යයි හැමෝටම. දැන් ඒක කිව්වම ධර්මිෂ්ඨ වූ සිනගෝගයට යන්නා වූ ප්‍රසිද්ධියේ පුණ්‍යක්‍රියා කරමින් අනුන්ගේ පැසසුම්බලට ඉලක්ක කරගෙන හිටියා වූ පරිසවරුන්ට කිව්වම ඕගොල්ලන්ට ගැලුම් කරුවෙක් අවශ්‍යයි කියලා ඒගොල්ලන්ට ඒකට හරියට කේන්ති ගිහිල්ලා මෙසේ ස්වහන්සේව ප්‍රතික්ෂේප කරා. බය නොවෙන්න බලව මුළු සෙනගට ඔක්කොටම මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි ඔබට ගෙනෙමි. ඉතින් මේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභ ආරංචිය මහත් ප්‍රීති උපදවනවා. සාමාන්‍යයෙන් ආගමික දෙයක් ගැන මිනිස්සු හිතන්නේ ශ්‍රද්ධාව ඒක හරි ප්‍රීති උපදවනා කියලා හිතන්නේ නැහැ. හැමෝම යම් සිද්ධස්ථානයකට පල්ලියකට යන්නේ ටිකක් බැරෑරුම් මුහුණක් ඇතිව. නමුත් අපිට මේ පළවෙනි නත්තල් පණිවිඩෙත්ම කිව්වා මේක මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචිය. ග්‍රීක එකේ තියෙන යූ අංග්ලියොන් ඒක යහපත් විතරක් නෙමෙයි සත්‍යම ආරංචිය හැම මිනිසෙකුටම දැනගන්න අවශ්‍ය. යූ කියන එකේ ඊයූ කියන එකේ අදහස ඒකයි සත්‍යම ආරංචිය. හැමෝටම දැනගන්න ඕන මොකද්ද මේ ආරංචිය? ස්වාමීන් ක්‍රිස්තුස් නම් ගැලවුම් කරුවේ ඔබට දාවිද්දේ නෝර අද උපන්සේක. දැන් ඒක කිව්ව ගමන්
එඩේරුන්ට ඒගොල්ලෝ යුදෙව් ආගමේ ඉන්න එඩේරු නිසා ස්වාමී වූ කිව්ව ගමන් ඒගොල්ලන්ට ඉන්නේ එක ස්වාමී. ඒ තමයි මහෞත්තම දයන් වහන්සේ. ඒගොල්ලන්ට කිව්වා මේ මහෞත්තම දයන් වහන්සේ ක්‍රිස්තුස් ලෙස පොළොවට ආව මිනිස් විසින් කියලා. ඒක ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ නැති දෙයක් මේක වෙන්න පුළුවන් කියලා. කොහොමද මහෞත්තම දයන් වහන්සේ සර්වබලධාරි දයන් වහන්සේ මිනිස් විසින් ලෝකෙට එන්නේ? ඉතින් හැම සංස්කෘතියෙම තිබුණා අනේ අපේ දුක බලන්න දෙයියෝ මිනිස් විසින් ආවොතින් කියලා. එතකොට අපේ සංස්කෘතියේ තිබුණා දහසක් දෙනෙත් ඇති දෙදෙව්ලොවටම අධිපති යනාදි වශයෙන් ඇස් දහහක් ඇයි හැමෝගෙම දුක බලන්න එපැයි. ඉතින් ඒ වගේ මතයන් තිබුණේ මොකද මිනිසාගේ අභ්‍යන්තරයේ තිබුණා ලොකු උවමනාවක්. අනේ අපේ දුක බෙදාගන්න අපේ දුක දන්නා වූ අපේ දුක දැනෙන්නා වූ දෙවි කෙනෙක් ඉන්නවාද? ඉතින් දෙවියන් ගැන මත කීපයක් තිබුණා. එකක් තමයි එයා මහෞත්තමයි, එයාට ලං වෙන්න හරි අමාරුයි, විශේෂ පූජකයෝ නැතුව එයාට ලං වෙන්න බෑ. දෙක, මිනිස්සු තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට දෙවිවරුන්ට විශේෂ පූජා වර්ග කරා. තුන, තමුන්ට උපකාරයක් අවශ්‍ය වුණාමත් පොඩි පගාවක් දීලා ඒ උපකාරය ගන්නා විදිහට තමයි ඒගොල්ලෝ පූජා කරේ. දැන් ඒ මේ එඬේරුන්ට කිව්වා ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලෝංකාරේ. ක්‍රිස්තුස් කියන නමේ අර්ථය ආලේපලත් වරලත් බලලත් තැනැත්තා ගැලවීම ඉෂ්ට කරන්න. එතකොට යේසුස් කියන නමේ අර්ථය ගලවන්නා වූ යෙහොෂුවා. එයාගේ භාෂාවෙන් නම් යෙහොෂුවා. ඒ කියන්නේ ගලවන්නා වූ දයන් වහන්සේ කියන අර්ථය. ගැලුම් කාරයෙක් ඔබට දාවිද්ගේ නුවර අද උපන්නේය. දාවිද්ගේ නුවර කියන්නේ බෙත්ලෙහෙම. ඒක ගැන කිව්වේ මොකද? ක්‍රිස්තු පූර්ව 700 මීකා කියන අනාගත වක්තෘවරයා කියලා තිබුණා මේ මෙසියස් වහන්සේ ඉපදෙන්නේ බෙත්ලෙහෙම් නුවර කියලා. ඒක ඉතින් විශිෂ්ට අනාගත වාක්‍යයක්. ඒ වහන්සේ ඉපදෙන්නේ අවුරුදු 700කට ඉස්සෙල්ලා. මීකා කොහොමද මේක දන්නේ එතුමා ඉපදෙන්නේ බෙත්ලෙහෙම කියලා? මෙහෙමයි එයාගේ පොතේ ඒක කියලා තියෙන්නේ. මීකා 5:2 බෙත්ලෙහෙමේ ප්‍රාතා යුදාගේ දහස් ගණනේ අතරේ සිටීමට කුඩාව සිටින නුමෙන් ඊශ්‍රායල් කෙරේ අඳුකාරයෙක් වීමට මා වෙතට කෙනෙක් නික්මෙන්නේ. උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිට වූයේ. ඉතින් මේ බෙත්ලෙහෙම ඉපදෙන්නට යන එක්කෙනා සදාකාලයේ සිටම්ම ඉන්නා වූ දෙවියන් වහන්සේ. වෙන කෙනෙක් නෑනේ සදාකාලේ ඉඳන්. එහෙමයි මීකා කිව්වේ. එතකොට යසායා නාගත වක්තෘතුමා, එයාගේ සමකාලීන වූ යසායා, එයා මේ ගැන අනාගත වාක්‍යයක්. ඒ කියන්නේ වෙන්නට ඉස්සෙල්ල සිද්ධ වෙච්ච දෙයක්. යසායා 9 පරිච්ඡේදයේ මෙහෙමයි එයා කිව්වේ. යසායා 9 පරිච්ඡේදයේ අපි දැන් සුවප් මාසේ නත්තල් මාසේ සූදානම් වෙනකොට මේක හොඳ පාඩමක් වෙයි. එයා මෙහෙමයි කිව්වේ. යසායා 8 පරිච්ඡේදයේ නම් බැලුවොත් 21 පදය. ඔහු අමාරුවට වැඩි බඩගිනිව රටෙහි ඔබම ඔබ යන්නෝය. දැන් කාලේ වගේ නේද ටිකක්? ඔවුන්ට බඩගිනි වූ විට තරහවි තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන් වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය. ඇත්තනේ නේ? ගොඩක් මිනිස්සු දෙස් කියන. ඔහු පොළොව දෙසත් බලන්නෝ. එහි විපත අන්ධකාරයේ ශෝකයේ අඳුර තිබේ. ඉතින් මෙහෙම ඔවුහු ගණාන්තරකාරයට පන්නනු ලබන්නේ ඔය එකිනෙකා ඒ ඔවුන් බටකොට බොහොම අමාරුවෙන් ඉන්න කාලෙක තද වේදනාවෙන් සිටියා වූ ඇයට අඳුරක් නොවන්නේ. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රට, නප්තලී රට පහත් කළසේක. නමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යොර්දාන් අසබඩ මුහුදු පළාත වූ ජාතීන්ගේ ගලිලය මහිමතාවයට පැමිණූ සේක. එතකොට මේ මෙසියස් වහන්සේ ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ. සේවය පටන් ගන්නෙ ගලීලයේ නාසරත්වල ඉඳලා කියලා අපි දන්නවා. ඉතින් අන්ධකාරයේ අවිද්දසනක මහත්තා ලෝකයක් දුටුවොය. මරණසය නැති දේශයේ විසුවාය කරේ එළියක් බැබළුනේය. ඔබ ජාතිය වැඩි කළසේක. ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනය කළසේක. ඉතින් ඒකයි මේ මෙසියස් වහන්සේගේ උපත පිළිගත්තම අපි එතුමව අපේ ජීවිතයට බාරගත්තම වෙන ප්‍රතිඵලය.
ඒ වගේම බරමූවිය ගහ ඔහුගේ කරේ දණ්ඩ ඔහුගේ පීඩාකාරයාගේ අස්තිය දෙවියන් වහන්සේ කඩා දැමුස්සේක. එහෙමයි මේ යේසුස් වහන්සේ පිළිගත්තම ලෝක පහළ වීමේ උපකාරය. කවුද මේ ඉපදෙන්නේ? මක් නිසාද අපිට ලදරුවෙක් උපන්නේ? යසාය 9:6. අපට පුත්‍රයෙක් දෙන ලද්දේ. ආණ්ඩු උන්වහන්සේ කරපිට තිබෙන්නේ. උන්වහන්සේගේ නාමය අපූර්වය, වන්ඩර්ෆුල්. මන්ත්‍රීවරයාය, කවුන්සලර්, පරාක්‍රමවත් දෙවියන් වහන්සේ. එතකොට මේ ඉපදෙන බිලිඳා ඇත්තෙන්ම සර්වබලධාරි දෙවියන් වහන්සේ. ඒ ගැන අනාගත වාක්‍යයකුත් තිබුණා. පරාක්‍රමවත් දෙවියන් වහන්සේ සදාකාල පියාණෝයි සමාදානයේ කුමාරයායි කියනු ලබන්නේ. ඉතින් ඒක තමයි මේ යේසුස් වහන්සේගේ උපත ගැන අනාගත වාක්‍යය. දැන් අපි ආයෙත් යනවා ලූක්තුමාගේ සුවිශේෂයට. තව ටිකක් දෙවියන් මේ දේවදූතයෝ එඩේරුන්ට පණිවිඩය කිව්වා. ලූක්තුමාගේ සුවිශේෂයේ දෙවනි පරිච්ඡේදයේ 13:12. රෙදිවලින් ඔතා ගවයන් කනවරුවක බාවා ඉන්න ලදරුවේ ඔබට සම්බවන්නේ. මේක ඔබට ලකුණයයි කීවේ. එතකොට ගවයන් කන ඔරුවක් කිව්ව ගමන් ඒගොල්ලන්ට මතක් වෙන එහෙම ස්ථානයක් තිබුණා බෙත්ලෙහෙමේ තානායම. ඒකේ හැමෝගෙම සත්තු එහෙමේ ගමන් කරන අයගේ සත්තු එහෙම එතන නිතර සත්තු රැඳී සිටි ස්ථානයක්. ඉතින් එනේරුන්ට කිව්වම මේ ගවයන් කන ඔරුවක ඒවා ගල් වලින් හදලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ සීත කාලෙට ඒවල තමයි බැටළු පැටවන්වත් දාලා තිබුණේ. ඉතාම හොඳ බැටළු පැටවු. ඒ කියන්නේ යෙරුසලමේ පූජාවට ගෙන යන බැටළු පැටවු. ඉතින් අපේ ඉපදුණු යේසු බිලින්ද දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ එතන තමයි තියලා තිබුණේ. ඒක කිව්වම එඬේරු දන්නවා කොහෙද ගිහිල්ලා බලන්න ඕනේ. අර බෙත්ලෙහෙමේ තානායම අසල තිබෙන ස්ටේබල් එකේ ඒ සත්තුන්ට හදලා තිබුණු ස්ථානය තමයි මේ බබා ඉන්නේ කියලා දේවදූතය කිව්ව එක එඬේරුන්ට තේරුණා. ඒකම කිව්වා ඉතා උසස් තැන. එකනෙහිම දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දැන් වහන්සේට ප්‍රශංසා කරමින් එළදරුවා රෙදි වලින් ඔතලා තියෙනවා. ඉතා උසස් තැන්නේ දෙවන් වහන්සේට මහිමය. ඒක තමයි මිම්ම. ඉතා උසස් තැන්නේ දෙවන් වහන්සේට මහිමය. එතකොට ඉතා උසස් තැන්නේ දෙවන් වහන්සේට මහිමය. ඒක තමයි උඩ මිම්ම. පොළොවේ උන්වහන්සේට ප්‍රිය වූ උන්වහන්සේගේ ප්‍රසාදය ඇත්තා වූ මනුෂ්‍යන් අතරේ සමාදානය වේවායි කීවේ. එතකොට ජීවිතයේ හැම එකම සැලැස්ම නම් දෙවියන් වහන්සේ තමයි මහා ඉම. ඒකේ යහපත පොළොවට ගලාගෙන එන්න නම් අපිට අවශ්‍යයි නිකන් සොරු වගේ පෝටල්ස් දොරටු. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රසාදය ඇති මනුෂ්‍යයෝ. ඇයි? උන්වහන්සේව පිළි අරගෙන පසුතැවි ඒ උන්වහන්සේගේ ප්‍රසාදය ඇති මනුෂ්‍ය තුලින් තමයි පොළොවට සමාදානය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන එන්නේ. අපි හිතමු අපි වැඩ කරන අය, අපේ නෑදෑය, අපිත් එක්ක ඉස්කෝලේ ගිය අය ඔක්කොම අතරින් අපි කී දෙනෙක් විතරද අපි කියමු අපේ ගම හරි නගර හරි 1000ක් ඉන්නවා කියන. එතකොට 100ක් හිටියොත් මේ වගේ අය දැන් වහන්සේගේ ප්‍රසාදය වැඩ ක්ෂේත්‍රයට එනවා, නෑදෑන්ට එනවා, අසල්වාසීන්ට එනවා. මේගොල්ලෝ දොරටු වෙන නිසා ප්‍රසාදය ගලාගෙන දිව්‍ය ප්‍රසාදය තුලින් තමයි පොළොවට සමාදානය එන්නේ. එහෙම අය වැඩි වුණ තරමට ඒ ප්‍රදේශයේ දැන් වහන්සේගේ සමාදානයේ සමෘද්ධිය ශාලෝම් එක වැඩි වෙනවා. එහෙම තමයි දැන් වහන්සේගේ ක්‍රමය. ඒක තමයි මේ නත්තා පණිවිඩය. දැන් වහන්සේගේ මහිමය ඔක්කොටම ඉහලින් තිබෙන්නේ, ඔක්කොම වට කර තිබෙන්නේ. පොළොවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යය, ප්‍රසාද ජනක මනුෂ්‍යය. ඒක අමුතු ක්වොලිෆිකේෂන් එකක් නෙමෙයි, උන්වහන්සේට කැමති වූ මනුෂ්‍යය.
උන්වහන්සේව ජීවිතයට පිළිගත්ත අය. වෙන අමුතු ක්වොලිෆිකේෂන් එකක් නැහැ. අපගේ පසුගිය ජීවිතය ගැන පසුතැවි උන්වහන්සේව පිළිගත්ත අය. මනුෂ්‍යන් අතරේ සමාදානය වේවායි කීවේ. තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ගිය කල ඉඳිරු ඔවුන්ට කතා කොට දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන් වහන්සේ විසින් අපට දන්වන ලද සිද්ධිය මේ දේ බලමු කියා ඒගොල්ලෝ වහම ගියා. එතකොට ඉඳේ දේවදූතය කිව්වේ මේ උපදින එක්කෙනා මහෞත්තම දෙවියන් වහන්සේ කියලා තමයි කිව්වේ. ඒක මේ ඉඳිරු පිළිගත්තා. ඒගොල්ලෝ යටහිතින් පිළිගත්තා. ඒ නිසා කිතු උපදේදී මුලින්ම හිටියේ ඒ මිනිස්යෝ බොහොම දුර්දාන්තයි කියලා සලකපු කට්ටියක් තමයි ඉඳිරු කිතු උපතේ ළඟින්ම සිටියේ. ඉතින් ඒ ශ්‍රාවකගේ ජීවිතේ පුරා නිතර කොණුව අය උන්වහන්සේ කැඳාගත්තා. එතකොට පවකාර ස්ත්‍රියට ගල් ගහන වෙලාවේ එතුමා ඒ ශ්‍රාවකයන් හිටියේ. ලේ යෑමේ රෝගී තිබෙන ස්ත්‍රිය එතුමාගේ වස්ත්‍රයේ ස්පර්ශ කොට සුවය ලැබුණා. එතකොට එතුමා මැරෙනකොට දෙපැත්ත යන ගහලා හිටපු කුරුන්ගෙන් එක්කෙනෙක් එදාම ගැලවීමට ආවා. එතකොට ඒ උන්වහන්සේගේ මරණය සඳහා කුරුසිපත් කිරීම භාරව සිටපු රෝමන් සෙන්චුරියන් සතාධිපතියා ඒ වෙච්ච දේවල් දැකලා මධ්‍යහනේ වෙච්ච සූර්යග්‍රහණය, භූමිකම්පාව සහ උන්වහන්සේගේ නිවිච්ච ස්වභාවය හැමෝටම සමාව දීම පියාණි මොවුන්ට කමා කළ මැනව මොවුන් කරන්නේ කුමක්දැයි මොවුන් දන්නේ නැත. ඒක දැකලා ඒ රෝම ශතාධිපතියත් යේසුස් වහන්සේව පිළිගත්තා. ඉතින් අපිට පේන්න තියෙන්නේ මේ කයි නත්තල් පණිවිඩය. නත්තල් කියන්නේ පෘතුගීසි වචනයක්. නටාල් කියන්නේ උපත කියන එක. ඒක මෙඩිසින් වලත් තිබෙනවා. නේටල් කියන්නේ උපත. පෝස්ට් නේටල් ක්ලිනික් කියන්නේ උපතින් පසු බබා බලන එක, අම්මා බලන එක, බබා බලන එක. ඉතින් අපි අද කියමු මේ දේ අපිට සිද්ධ වෙන්නේ කියලා. උන්වහන්සේ අපේ අනුශාසකයානුවද මන්ත්‍රීවරයානුවද වෙන්න කියලා අපි ඉල්ලා සිටිමු. ස්වාමීන් අපි ආඥා කරනවා. යේසුස් වහන්සේ යහපත් ඉඳීර අපි පිළිගන්නවා. ස්වාමියු ක්‍රිස්තුස් නම් ගැලවුම් කරවානු අපේ හදවතට පිළිගන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඔබවහන්සේගේ ප්‍රසාදය අපිට ලැබෙන විට අප අවට හැමදේම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරෙයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි මතක් කරන්න කැමතියි අපේ ඉංග්ලිෂ් කැරල්ස් තියෙන්නේ 16th evening හවස 6ට. සිංහල කැරල්ස් තියෙන්නේ 23 වෙනිදා නත්තල් බැතිගේ හවස 5ට. මතක තියාගන්න ඒ දෙකටම හෝ දෙකෙන් එකකට සහභාගී වෙන්න. Thank you for listening. කැලුම් අහගෙනද ඉන්නේ? කැලුම් ඉන්නවද?